අපි අමාරු කාලෙක මේ රටේ ආණ්ඩුව ගත්තේ. රාජපක්ෂ රෙජිමේ පැනලා ගිය අවස්ථාවේ. පැනලා ගියේ අවුරුදු දෙකක් තිබුණ ජනාධිපතියෙක් තව ඉන්න. ඇයි ඒක අඩු කරේ? රටේ ණය ගෙනල්ලා ණය ගෙවන්න බැරි වුණා. රටේ ණය ගෙවන්න බැරි වුණා විතරක් නෙමෙයි. ලෝකේ අපිව කොන් කෙරුවා. මේ ඡන්දේ මේ ආණ්ඩුව ගෙනියන්න බැරි වුණා. අපි බාරගත්තේ විශාල අභියෝගයක්. අපිට ණය ගන්නවත් කාටවත් ලංකා ආණ්ඩුව කෙරේ විශ්වාසය තිබුණේ නැහැ. අද අපි ණය අරගෙන ස්ථිර වශයෙන් GSP ලබාගෙන අද බලන්න අපි රට ඉදිරියට ගෙනියනවා. අපේ සංවර්ධනේ දිහා බලන්න. මීට එක කාලයකටවත් වඩා අපි සෞඛ්‍යයයි අධ්‍යාපනයටයි වියදම් කළා තියෙනවා කියලා මම කියන්න කැමතියි. දැන් මේ ආරම්භ කරපු එක අපි ආරක්ෂා කරන්න ඕනේ. මොකද ඊළඟ අවුරුදු පහේ මේ ප්‍රතිඵල ලබා ගත්තාම මෙහෙන් බිහිවෙන නව ලංකාවක් නම් තව අවුරුදු 20කට එක්සත් ජාතික පක්ෂයේ බලයෙන් ඉවත් කරන්න බෑ කියලා මම කියනවා. ඒකයි මේක තීරණාත්මක සටන. අපි තවත් ඉදිරියට යන්න ඕනේ. අයි මතක තියාගන්න, අද මේ රටේ ඉන්න අලුත් තරුණ පරපුර 35ට අඩු අය. එයාගේ බලාපොරොත්තු වෙන හොඳ සමාජයක්. ඇමතිවරයෙක්ට කතා කරන්නේ නැතුව තමන්ගේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් සමාජයක්. තමන්ටත් තමන්ගේ දරුවන්ට හොඳට ජීවත් වෙන්න පුළුවන් සමාජයක්. ඒක අපි ලබලා දෙන්න තියෙනවා. එහෙනම් අපි ලෑස්ති වෙමු. එහෙනම් මෙතනින් අපි යන්නේ නව ලංකාවක් හදන්න. ඉදිරියට ගෙනියන්න. ඒ සටන ගෙනියන්න අපි ඔක්කොම එකට යමු. ඒ වැඩ කටයුත්ත කරන්න අපි තරුණ ඇමතිවරයෙක් අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි සියලු දෙනාම මුණ ගැහිලා, අපි සියලු දෙනාම එකතු වෙලා මේ ඡන්දෙ දිනන්න අපි කැපවෙමු කියලා මං කියනවා.